සංගීතය ආදරය කරන කෙනෙක් නම් සංගීතයත් එක්ක ජීවිතය රසවිඳින පුරුදුණු කෙනෙක් නම් මේ කතාබහ අපිට විශේෂ වෙනවා. අපි පොඩි කාලේ ඉඳන් විවිධ හඬවල් වලට අපි සංවේදීනේ. ඒපත් එක්ක අපි ටිකක් ලොකු වෙනකොට මේ සංගීතය අපි විධිමත් විදිහට හදාරන්නට පෙළඹෙනවා. ඒ විදිහට සංගීතයත් එක්ක සෞන්දර්ය රසමුසු තැන් හොයාගෙන යන්නට රාජකීය විද්‍යාලය කොළඹ මේ වෙනකොට විශේෂිතව සූදානම් වෙමින් ඉන්නවා. තමයි සුස්සාර 2020 සංගීත ප්‍රසංගයට ගැන කතා කරන්න තමයි අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. ගැන කතා කරන්න අපිත් එකතු වෙනවා කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ආචාර්ය සහ සංගම්බාර ආචාර්ය නන්ද රණවීර මහත්මයාත්, ඒ වගේම වාද්‍ය බෘන්දයේ නායක සියත් ධර්මරත්න සහ පෙරදිග සංගීත සංගමයේ ලේකම් යුවිඳු වික්‍රමආරච්චි. ආයුබෝවන් තිදෙනාටම. අපි කතා කරන්නේ රාජකීය විද්‍යාලයේ සුසර ප්‍රසංගයේ 2020ට අදාළව. මම දැනගන්නට කැමති සංගීත ආචාර්යතුමන්ගෙන් මෙපාර මේ සංවිධානය කොහොමද වෙන්නේ? ඔව්, මේ සුසර 2020 ප්‍රසංගය ගැන කියනවා නම් රාජකීය විද්‍යාලයේ අපි පෙරදිග සංගීතංශයෙන් හැම අවුරුද්දෙන් ප්‍රසංග කිහිපයක් කරනවා. ඒකේ ප්‍රධාන ප්‍රසංගේ සාගර ප්‍රසංගේ. ඇත්තටම අපි සුසර ප්‍රසංගේ කරන්නේ සාගා කියන සංගීත ප්‍රසංගයට දෙවන පෙළක් වාදකින්ගේ හදාගන්න. ඉතින් මේ වෙනකොට අපි ප්‍රසංගේ පුහුණු වීම කරගෙන යනවා. ප්‍රසංගේ පැවැත්වෙන්නේ 6 වෙනි සිකුරාදා සවස 6:30ට. විද්‍යාලයේ දැන් මම මාත් එක්කතාව වැඩ කරනවා අජිත් ඇලෝසියස් සංගීත ගුරුතුමා, තවර මංජුලා දිලුක්ෂි ගුරුතුමිය, දිස්නා විජේසිංහ ගුරුතුමිය පෙරදිග සංගීතංශේ. ඉතින් අපි 4 දෙනා මූලිකත්වයේ අරගෙන තව නර්තනාංශයේ ගුරුවරුන්ගේ සහාය ඇතුව සෞන්දර්යංශයේ සියලු දෙනා මැදගෙන මේක ඇත්තටම විශේෂයි. විද්‍යාලයේ මධ්‍යම අංශයට, ඒ කියන්නේ 6 සිට 11 දක්වා 11 වසර දක්වා ඉන්න දරුවෝ තමයි මේකේ ප්ලේ කරන්නේ. මේ වාදී වෘන්දයේ විදිහට ගත්තම අපි දරුවෝ 65ක් වාදනය කරනවා. ඊට අමතරව ගායනෙන් සහභාගී වෙන ළමයි ඒත් 50ක් විතර පිරිසක්. නර්තනයෙන් සහභාගී වෙනවා ඒත් අපේ ඉස්කෝලේම දරුවෝ. මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ තමයි මේ ප්‍රසංගේ සංවිධානය වෙන්නේ. දැන් 6 ඉඳන් 11 වෙනකන් දරුවන් සහභාගී වෙනවා කියමුද? නැවදන්නත් 6 ඉඳන් 11 ද කියලා බලන්න පුළුවන්. නමුත් සඳහන් කරන්න ඕනේ මවුන් තමයි මවුන්ගේ සහෝදරයන්ව පුරුදු පුහුණු වීමලට මේ දවස්වල සූදානම් කරන්නේ. සියත් අපි කියමු දැන් මේ දවස්වල දැන් 6 වෙනිදාට තියෙනවනේ ප්‍රසංගේ, කොයි විදිහටද පුහුණු වීම කටයුතු සිද්ධ කරන්නේ? මේ වෙද්දි සර් කිව්වා වගේම අපේ මල්ලිලා 65 දෙනෙක් එක්ක කණ්ඩායමක් එකතු වෙලා මේ වෙද්දි හොඳට පුහුණු වීම කරගෙන යනවා. දැන් මේ වෙද්දි පාසලේ පුහුණු වීම කටයුතු සිද්ධ වෙනවා. අපේ අජිත් සැලෝසිය සර් එන්න බැරි වුණේ ඒක හින්දා සර් මේලා ඒතන පුහුණීම් සිද්ධ කරනවා. ඇත්තට කිව්වත් මේක සම්පූර්ණයෙන් අර කණ්ඩායම් හැංගීමෙන් කරන්න ඕනේ දෙයක්. ඒක ඇත්තටම අපිට ගොඩක් දකින්න පුළුවන්. අපේ මල්ලිලා අපිත් එක්ක ගොඩක් කැපිවෙන් මේ දවස්වල ගොඩක් කැපිවෙන් අපිත් එක්ක පුහුණීම් වල සහභාගී වෙනවා. ගොඩක් රැ වෙනකන් වගේ අපිත් එක්ක ඉන්නවා. හරිම රසවත් මේ දවස්වල අන්තිම දවස් කිහිපය හොඳින් කරගෙන යනවා මේ දවස්වල. ඒ වගේම යුවිදු අපි සඳහන් කරමු මේ මූන් පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් විදිහට දැන් අපි ගොඩක් හිතන දෙයක්නේ සෞන්දර්යයත් එක්ක ඉන්නකොට අපිට මේ අපේ අධ්‍යාපනයට බාධාවන් වෙනවා කියලා. ඒක සමාජයේ වශයෙන් දෙමව්පියන්ගෙන් ලොකුවට එන කාරණයක්නේ. මම ඔබේ අත්දැකීම් දැනගන්නට කැමති. දැන් ඔබ මේ සුසර ප්‍රසංගයේ අත්දැකීම් ලැබපු අයනේ, ඒ අත්දැකීම් එක ඔබේ ජීවිතයට මේ වගේ මේ සංගීත ප්‍රසංගයන් සහ අධ්‍යාපනයන් කොයි විදිහටද දායකත්වයක් ලබා දෙන්නේ? ඇත්තටම කිව්වොත් සංගීත කටයුතු වල යෙදුණයි කියලා අධ්‍යාපනයට හැම බාධාවක් වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම සංගීතයත් එක්ක හිටියේ, ඉස්කෝලේ එහෙම එක එක සංගීත මේ ප්‍රසංග වල වැඩ කරගෙන හිටියේ. අපිට එහෙම කිසිම විදියකින් එහෙම බාධාවක් නම් වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් අපිට මේක ජීවිතේට ලොකු අත්දැකීමක්. අපි දැන් ප්‍රසංගයක් තියෙන සීතියෙද්දී අපි ටොප් බෝඩේ කට්ටිය සාමාන්‍යයෙන් යනවා කොම ලයිටිංස් සවුන්ඩ්ස් බැත්ත බලන්න. එතකොට අපිට ඒවා ගිහිල්ලා තනියෙන් කතා කරගන්න ඕනේ. එහෙම ඒ වගේ වැඩ කරන එකෙන් අපේ ජීවිතයට ලොකුම අත්දැකීමක් ලැබෙනවා. මොකද අපි මෙතෙක් කල් එහෙම වැඩ කළා නැහැ. අපි එහෙම කරන්න යනවෙන් අපේ ජීවිතයට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. හරි, ඒ වගේම අපි සඳහන් කරමු ආචාර්යතුමන දැන් මේ පාර මේ ප්‍රසංගය අන්තර්ගතය කොයි විදිහටද සංවිධානය වෙලා තියෙන්නේ? මොන වගේ සංගීතමය අංගද මේකට ඇතුළත් වෙලා තියෙන්නේ?
ජනප්‍රිය කලාකරු විදියට අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපේම ගුරුවරයෙක් වන සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ඇඳුරුතුමා සහභාගී වෙනවා. ඊට අමතරව ජගත් වික්‍රමසිංහ කලාකරුවා, මිත්‍ර කපුගේ කලාකරු, ඊට පස්සේ ලක්ෂණ විජේසේකර කලාකරුවා සහ මේ කලා ගමගේ කලා ශිල්පිනිය මේ අයගේ ගීත රාශියක් අපි පුහුණු වීම කරලා තියෙනවා. ඊට අමතරව ඒ කලාකරුවන්ට අමතරව මේ අපේම නව නිර්මාණ ඉදිරිපත් කරන දරුවන්ගේ සහ මේ නර්තනංගත් කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒතකම අපි සඳහන් කර මේ දරුවන්ගේ තියෙන දායකත්වය කොයි වගේද මේ ප්‍රසංගයට? ඔව්, ඇත්තට දරුවන්ගේ දායකත්වය, ඇත්තට මේ ප්‍රසංගේ දරුවන්ගේ අපි කරන්නේ පුහුණු වීම කරලා ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා යම් හොඳ මට්ටමකට ගේන එක. තවත් කොටස පාර්ශවයක් මේක ඉන්නවා. ඒගොල්ලන්ගෙනත් කියන්න මේ දරුවන්ගේ දෙමාපියෝ ඇත්තට මේකේ වියදම් පාර්ශවයේ සම්පූර්ණ දෙමාපියෝ තමයි බාරගෙන ඉන්නේ. ඒ 66ක් වන මේ 65ක් වන මේ වාද්‍ය වෘන්දේ දෙමාපියෝ සහ ගායන වෘන්දේ දෙමාපියෝ මේ වියදම් පාර්ශවයේ දෙමාපියෝම තමයි මේ ප්‍රසංගයට අවශ්‍ය ශබ්ද විකාශනයන්ට ආලෝක කරන සියලු දෙවල දෙමාපියෝ තමයි ගේලා දෙන්නේ. ඉතින් අපි ප්‍රසංගය සංවිධානය කරලා මේ දරුවෝ වේදිකාවට ගෙනල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා නිදක් වෙනකට සහාය වෙන එක තමයි අපි කරන්නේ. දරුවෝ ඇත්තටම හරිම උනන්දුයි. මොකද අපි රාජකීය විද්‍යාලයේ සංගීතංශයේ ගොඩක් අපි අවුරුදු පුරා වැඩ රාශියක් කරනවා. ඉතින් හැම වෙලාවෙම ඉතින් අපි ඒ මට්ටමේ රාජකීය මේ தত্ত্বය ගොඩක් මේ ප්‍රසංගවල අපි කරන දේවල් තියාගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. යුවින්දෝ, දැන් මම දැනගන්නට කැමති දැන් මේ සුසර ප්‍රසංගයටත් සහභාගී වෙලා සාගා ප්‍රසංගයටත් සහභාගී වෙන කෙනෙක් නේ ඔබ. දැන් ඔබේ සහෝදරයන්ට කොයි විදිහටද ඒ අත්දැකීම ඔබ බෙදාගන්නේ? දැන් මේවර මේ සුසර ප්‍රසංගයට සහභාගී වෙන පිරිස දැන් ඉදිරි වර්ෂයකදී අනිවාර්යයෙන්ම සාගා ප්‍රසංගයටත් සූදානම් වෙනවනේ. අපි ඒ ගැනත් මතක් කරමු. මෙහෙම ඇත්තනු කිව්වොත් අපි ප්‍රයිමරි එකේ ප්ලේ කරලා ඊට පස්සේ අපි ප්ලේ කරන්නේ සුසර එකේ ප්ලේ කරනවා කියන්නේ අපිට ඇත්තටම සාගයකට කියන්නේ ලොකුම අත්දැකීමක් ගන්න පුළුවන්. සුසරකින් තමයි අපේ තියෙන අඩුපාඩු ඔක්කොම හැදිලා මේ සාගයකට අපිට සාගවට ප්ලේ කරන්න පුළුවන් තත්ත්වයකට එන්නේ අපිට ඇත්තටම සුසරකේ. සුසරකේදී තියෙන අඩුපාඩු හදාගෙන තමයි අපි සාගයේ පර්ෆෝම් කරන්නේ. සියත් මම ඔබට අවස්ථාව දෙනවා අපි ආරාධනා කරමු මේ ප්‍රසංගය නරඹන්නට එන්නට කියලා සහ ඔබේ අත්දැකීමත් එක්ක අපි ඒක බෙදාගමු ටිකක්. මම සුසර වාද්‍ය වෘන්දේ වාදනය කරනවා මම 6 වසරේ, කියන්නේ 2014 ඉඳන් මේ විදි ප්‍රසංග දෙකකට වාදනය කරලා තිනවා. ඒ වගේම සාගා එක ප්‍රසංගයකටත් වාදනය කරලා තිනවා. ඇත්තම කිව්වොත් ඒක ගොඩක් ලොකු වාසනාවක්. ඇත්තම කියනවා නම් ඉස්කෝලේ මේ වගේ ප්‍රසංගවලට වාදනය කරනවා කියන එක පාසලේ ළමයි දැන් සිසුන් ඉන්නවා 8500ක්. ඒ 8500න් සිහිනයක් නේ. මේ සිහිනයක් මේ වගේ දෙයක් ඇත්තම කිව්වොත් සිහිනයක් වගේ දෙයක් මේ වගේ දෙයකට වාදනය කරන්න හම්බ වෙන අවස්ථාවක් හම්බ වෙනවා කියන එක. ඉතින් ඒකට ගොඩක් අපි කැපවීමක් කරනවා සහ මේ ගුරුවරුන්ට ගොඩක් ස්තුති වෙනවා අපේ මේ හැකියාවන් මේ විදියට එළියට අරගෙන ඒවා අපිට ප්‍රසංගයක් තුළින් මේ ප්‍රසංග කරන්න එහෙම අවස්ථාවක් ලබා දෙන එක ගැන. තමන්ගේ සිහිනයත් සබෑ කරගෙන තව ඒ වගේ සිහින තියෙන අයට පාර කියන පිරිස් තමයි මොන ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන. උසස් පෙළේට විද්‍යාව සහ ගණිතංශයෙන් මේ වෙනකොට සූදානම් වෙනවා. මම ඒක කිව්වේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ මේ කාලේ පොඩි අකමැත්තක් තියෙනවා මේ විෂය බාහිර කටයුතු වලට යොමු වෙන මේ තරඟකාරීත්වයත් එක්ක. අපි අවසාන වශයෙන් මතක් කරමු සංගීත ආචාර්යතුමනි, මේ කවදද පැවැත්වෙන්නේ, කොහිටද, කීයටද සම්බන්ධ වෙන්න පුළුවන්, කොයි ආකාරයෙන්ද? 6 වෙනි සිකුරාදා සවස 6:00ට විද්‍යාලයේ නවරංගහලේදී පැවැත්වෙන්නේ ප්‍රසංගය. ඇත්තට මේක නොමිලේ කරන ප්‍රසංගයක්. ආරාධනා කරනවා මම හිතන්නේ මේ සියලු දෙනාට විවුර්තව ආරාධනාවක් කරනවා ඇවිල්ලා ප්‍රසංගය නරඹන්න කියලා. ඒ වගේම ආදි රාජකීයන් මේක මේ වැඩසටහන බලාගෙන ඇති ඔවුන්ටත් අපි ඉතාම හෘදයාංගම ආරාධනා කරනවා ඇවිල්ලා මේ දරුවන්ගේ ප්‍රසංගය නරඹලා ඔවුන්ට දිරියක් ලබා දෙන්න. මේක විද්‍යාලේ වැඩක්. ඒක නිසා පොදුවේ සියලුම දෙනාට මම තමතු ගෞරවයෙන් ආරාධනා කරන ප්‍රසංගේ නරඹන්න එන්න කියලා.
සංගීතයට ආදරය කරන කෙනෙක් නම් වෙනස් විදිහ රිද්මයක් ඔබේ හදවතට ස්පර්ශ කරගන්න හොඳම අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මාර්තු 6 වෙනිදා රාජකීය විද්‍යාලයත් එක්ක ඔබට සම්බන්ධ වෙන අවස්ථාව තියෙන. එතන අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කතාබහට පැමිණීමට. ඒ වගේම සුබපතනවා මේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා. අයබෝන්. අයබෝන්. ඒ වගේම ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න මිලඟ කතාබහ